සුබ දවසක් අදත් මම ඔබ හමුවන්නේ අමරණා මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකෙන්. ඔයගොල්ලෝ දැන් දන්නවා අමරණා මෙඩ්සර්ව් කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව, දේශීය පාරම්පරික වෙදකම, ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ ඒ ආශ්‍රිත දේවල් වලින් රෝගයක් විස්තර කරන සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එක කියලා. ඉතින් මම අද කතා කරන්නේ තවත් එක්තරා පිළිකාමේ රෝගී තත්ත්වයක් ගැන. අපි කතාව බලමු. මේක මේ රෝගියෙකුට වෙච්ච සත්‍ය සිදුවීමක්. අපි බලමු මේ රෝගියා කොහොමද මේ රෝගය මුලින්ම අඳුනගන්නේ කියලා. අපි ඔහුට කියමු මේ නිමල් කියලා. මේ නිමල් වෛද්‍යවරයෙක් ගාවට යනවා මේ බෙහෙත් ගන්න. ඉස්සෙල්ලාම මොකද්ද යාට තියෙන රෝගී තත්ත්වය? එයාට මේ මුත්‍රා කරනකොට මුත්‍රා බල පීඩනය ප්‍රෙෂර් එක ඇතුව මුත්‍රා කරන්න බෑ. ඒ කියන්නේ මුත්‍රා ඈතට විදලා යවන්න බෑ. මුත්‍රා ළඟ වැටෙනවා. ඉතින් මේ රෝගී තත්ත්වයට බෙහෙත් ගන්න නිමල් යනවා වෛද්‍යවරයෙක් ගාවට. එම වෛද්‍යවරයා බෙහෙත් ලබා දෙනවා. ඒ වෙලාවේ ඔහුට යම්කිසි මුත්‍රා දැවිල්ලකුත් තියෙන බව පවසනවා. ඉතින් වෛද්‍යවරයා නියම කරනවා මේ මුත්‍රා පරීක්ෂණයක් කරගන්න කියලා. මුත්‍රා පරීක්ෂණය කරගත්තාම පේනවා මුත්‍රාවල විෂ බීජ ටිකක් තියෙනවා කියලා. ඉතින් වෛද්‍යවරයා නිගමනයකට එනවා මේ විෂ බීජ තත්ත්වය නිසා තමයි මේ නිමල්ට මේ රෝගී තත්ත්වය ඇති වෙලා තියෙන්නේ කියලා. ඉතින් කොහොම හරි නිමල් එම ප්‍රතිකාර අරගෙන ටික දවසක් යනකොට මේ රෝග ලක්ෂණ පහ වෙලා යනවා. ඉතින් මේ පහ වෙලා ගියත් මේ නිමල්ට තේරෙනවා. නමුත් අර මුත්‍රා මේ යම්කිසි අවහිර වීමක් අවහිරතාවයක් ඇති වෙනවා කියලා. ඉතින් ඒක එච්චරයා ගණනකට ගන්නෑ. සමහර වෙලාවට හිතනවා මෙයාගේ පොඩි සැර උෂ්ණාධික බවක් වෙන්න ඕනේ කියලා. එයා මොකද කරන්නේ? ඔය යම් යම් ඇඟ නිමෙන්ඩ කියලා ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා යම් යම් දේශීය ඖෂධ වර්ග. ඉතින් ඒ ගොඩක් වෙලාවට එයා කරන්නේ මොකක්ද? ඔය පොල් පලා නිර්මුල්‍ය වගේ දේවල් තම්බල බොනු, බෙලි කොල්ල තම්බල බොනු, බෙලිමල් භාවිතා කරනවා, වගේ කරගෙන යනවා. ඉතින් එයාට තේරෙනවා මේ බෙහෙත් පාවිච්චි කරද්දී යම් කිසි ගුණයකුත් තියෙනවා කියලා. ඉතින් ඔහොම මේ තව ටිකක් කල් ගත වෙනකොට මෙයාට මේ තව රෝග ලක්ෂණ කීපයක් එනවා. එකක් තමයි දැන් මෙයාගේ මේ මුත්‍රා අවහිරතාවයත් සම්පූර්ණ 100%ම මෙයාට සුවයක් නැහැ. නමුත් එයා ඒක එච්චර ගණන් ගන්නෙත් නැහැ. නමුත් මෙයාට තේරෙනවා මේ නැවත මේ මුත්‍රා දැවිල්ලා ඇති වෙනවා. ඒකම යාට තේරෙනවා මේ මුත්‍රා බරක් ආපුවාම මේ මුත්‍රා බර උහුලා ගන්න බෑ. හුඟක් වෙලාවට මුත්‍රා එවලෙම කරන්න ඕනේ. ඇඟේ හරියන්න හේතු වෙනවා. ඉතින් අන්නේ රෝග ලක්ෂණ එනවා. ඉතින් මෙතෙන්දී නැවතත් වෛද්‍යවරයෙක් හම්බ වෙනවා. එම වෛද්‍යවරයාට මේ විස්තර කියපුවාම එම වෛද්‍යවරයා මොකද කරන්නේ? යාට යම් කිසි පරීක්ෂණ ටිකක් නියම කරනවා. නියම කරන පරීක්ෂණ මොනවද? මේ මුත්‍රා පරීක්ෂණය, මුත්‍රාවල යුරින් ෆුල් රිපෝට් කියන එක. ඊළඟට එයාට කියනවා මේ මුත්‍රාවල විෂ බීජ තියෙනවද බලන්න, යුරින් කල්චර් ඇන් ABST කියන පරීක්ෂණය කරන්න. ඒකම යාට උපදෙස් දෙනවා මේ ඔයා මේ ස්කෑන් එකක්, බඩේ ස්කෑන් එකක් කරලා බලන්න ඕනේ මේ මුත්‍රාශය මොකක් හරි ආශ්‍රිතව ප්‍රශ්නයක් තියෙනවද කියලා බලන්න කියලා. ඉතින් කොහොම හරි මේ පරීක්ෂණ කරන්න කිව්වට එයා එච්චර ඒ ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. ඉතින් මොකද්ද වෙන්නේ? නැවතත් හිතන්නේ මොකද්ද මේ ඇඟේ උෂ්ණාධික බවක්, සැර බවක් ඇති කියලා. එයාම නිගමනයකට එනවා මේ මම මේ බහවල්දේ මේ කෑවා, විශේෂයෙන්ම මේ සැමන් කෑවා, එහෙම නැත්නම් මේ කෙලවල්ලු කෑවා, බලමාළු කෑවා, එහෙම නැත්නම් මම මේ අරක්කු බොන නිසා තමයි මේක වෙන්නේ, මේ ඇඟ නිමෙන්න බෙහෙත් බිව්වහම මේක හරියයි කියලා සමහර වෙලාවට මේ තැඹිලිත් පාවිච්චි කරනවා වරින් වර මේ රෝගී තත්ත්වයට. නමුත් අර පරීක්ෂණ වලට එයා ලක් වෙන්නේ නැහැ. ඉතින් ඔහොම යනවා. මෙහෙම යනකොට මොකද වෙන්නේ? එකපාරටම එයාට පේනවා එක දවසක් එයාගේ මුත්‍රා දැවිල්ල ගතියකුත් ඇවිල්ලා මේ මුත්‍රාවල පාට වෙනස් වෙලා මුත්‍රා නිකන් කළු පැහැට හුරුවට වගේ යනවා එයාට පේනවා. ඉතින් මෙතෙන් දිහා පොඩ්ඩක් කලබල වෙනවා. කලබල වෙලා මොකද කරන්නේ? මේ මුත්‍රා ටිකක් භාජනයකට අරගෙන, සුදු පාට භාජනයකට අරගෙන නැවත හම්බ වෙනවා වෙනත් වෛද්‍යවරයෙක්. එතෙන්දී වෙන්නේ මොකද්ද? එම වෛද්‍යවරයාත් නැවත අර පරීක්ෂණ ටික නැවතත් නියම කරනවා මේ පරීක්ෂණ කරගන්න ඕනේ කියලා.
මෙතෙන්දි හැබැයි නිමල් ඇත්ත වශයෙන් බය වෙනවා මේ මුත්‍රාවල මේ පාට වෙනස් වීම ගැන වෛද්‍යවරයා කියනවා මේ තියෙන ලේ තමයි මේ මුත්‍රාවල මේ පැහැයට හේතුව මෙතන මුත්‍රාවල ලේ තියෙන බව පේනවා පරීක්ෂණ සිදු කරගන්න කියලා තවත් අමතර පරීක්ෂණත් එක්ක නිමල්ට කියනවා මේ පරීක්ෂණ කරගෙන පැමිණෙන්න කියලා ඉතින් මෙතෙන්දි නිමල් කලබල වෙලා කොහොම හරි අන්න ඒ වෙලාවෙදි තමයි මෙයා මේ හරියට මේ පරීක්ෂණ ටික කරගන්න පටන් ගන්න ඉතින් මෙතෙන්දි වැදගත් පරීක්ෂණය තමයි මේ වගේ වුණාම මේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කියන පරීක්ෂණය බඩ පරීක්ෂා කරලා බලන එක. මෙතෙන්දි මෙම පරීක්ෂණය මාගින් බලන්න පුළුවන් ඒ මුත්‍රා මාර්ග පද්ධතිය බඩ ඇතුලේ කොටස නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්දි මේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය කරනකොට පේනවා මෙයාගේ මේ පුරස්ත ග්‍රන්ථිය කියන එක. අපි කියන ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ් කියන එක. මේ පුරස්ත ග්‍රන්ථිය යම්කිසි ඉදිමීමකට ලක් වෙලා තියෙනවා කියලා එම පරීක්ෂණය මගින් අඳුර ගන්නවා. මේ පුරස්ත ග්‍රන්ථිය කියන එක මේ පිරිමෑයට පමණක් තියෙන ග්‍රන්ථියක්, ගැහණු අයට නෑ මෙම ග්‍රන්ථිය. මෙම ග්‍රන්ථිය තියෙන්නේ අත වශයෙන්ම දැන් මේ මුත්‍රාශයේ තියෙනවනේ. මේ මුත්‍රාශයෙන් මුත්‍රා මාර්ගයේ පටන් ගන්නවනේ. මේ පටන් අරගෙන මේක මුත්‍රා මාර්ගය ඒ පුරුෂ ලිංගය හරහා තමයි ගමන් කරන්නේ එළියට එන මාර්ගය. එතකොට මේක මුත්‍රාශයෙන් පටන් ගන්න තැන තමයි මෙම ග්‍රන්ථිය තියෙන්නේ. ඒක මැදින් තමයි මේ මුත්‍රා මාර්ගය ගමන් කරන්නේ. එතකොට මේ පුරස්ත ග්‍රන්ථිය ඉදීමීමට ලක් වුණාම මොකද සිද්ධ වෙන්නේ? අර මුත්‍රා මාර්ගය යම්කිසි අවහිරතාවයකට ලක් වෙනවා, තෙරපීමකට ලක් වෙනවා. එතකොට මුත්‍රා මාර්ගය පමණක් නොවේ පිරිමි උදවියගේ මේ ශුක්‍ර තරලේ යන මාර්ගයත් මෙතෙන්දි තමයි මේ මුත්‍රා මාර්ගයට එකතු වෙන්නේ. පාරවල් දෙකක් විදිහට ඇවිල්ලා මුත්‍රා මාර්ගය මේ ශුක්‍ර තරලේ යන මාර්ගය දෙකම එකට එකතු වෙන්නේ මේ වයිහන්දියක් වගේ. ඒක තියෙන්නේ මේ පුරස්ත ග්‍රන්ථිය තුළදී. එතෙන්දි තමයි තනි පාරකට මේක යොමු වෙන්නේ. එතකොට මුත්‍රා එන වෙලාවට සුඛතරල මාර්ගය වැහිලා තියෙන, සුඛතරල එන වෙලාවට මුත්‍රා මාර්ගය වැහිලා තියෙන. ඒක සිද්ධ වෙන්නේ පුරස්ත ග්‍රන්ථිය තුළදී. ඒ කොහොම වුණත් මේ පුරස්ත ග්‍රන්ථිය දැන් ඉදීමකට ලක් වෙලා තියෙනවා කියලා අඳුර ගන්නවා. අඳුරගත්තට පස්සේ මොකද වෙන්නේ? මේ අපට කියන්න ඕනේ මේ පුරස්ත ග්‍රන්ථිය ප්‍රමාණය. පුරස්ත ග්‍රන්ථිය ප්‍රමාණය තමයි නිරෝගී පුද්ගලයෙකුගේ වැඩිහිටි මිලිලීටර් 18ක ප්‍රමාණයක්, ඝන සෙන්ටිමීටර් 18ක ප්‍රමාණයක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මෙතෙන්දී අඳුර ගන්නවා මෙයාගේ පුරස්ත ග්‍රන්ථිය මට මතක හැටියට 50 ගණක් ඝන සෙන්ටිමීටර වගේ විශාල වෙලා තියෙනවා. මේකේ මේ ඒ පරීක්ෂණය මගින් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය මගින් ඒ බලපු වෛද්‍යරයා තව එවනවා මෙන්න මේ පරීක්ෂණත් කරන්න මෙම රෝගියාට කියලා. එයා එම පරීක්ෂණය කළාට පස්සේ එයාගේ නිර්දේශත් සඳහන් කරලා එවනවා. ඉතින් මේ පුරස්ත ග්‍රන්ථිය ඉදීමීමට ලක් වුණාම මේක මේ භයානක තත්ත්වයකට යන්න පුළුවන්. ඒක තමයි මේ පුරස්ත ග්‍රන්ථියේ මේ පිළිකාමේ තත්ත්වයක් එන්න පුළුවන්. ඒක තමයි තියෙන අවදානම. ඉතින් පුරස්ත ග්‍රන්ථිය ඉදිමෙනකොට අපි බලන්න ඕනේ මේක ඉදිමීම කියන එක අපි ඒකට කියනවා මේ පිළිකාමේ නෝන තත්ත්වයක් විදිහට ඉදිමෙන එකට බිනයින් BPH බිනයින් ප්‍රොස්ටටික් හයිපර්ට්‍රොෆි කියලා අපි කියනවා. අන්න ඒ තත්ත්වෙද එහෙම නැත්නම් පිළිකාමේ තත්ත්වයක්ද කියන එක මෙතෙන්දී වෙන් කරගන්න අවශ්‍ය වෙනවා. එතකොට පුරස්ත ග්‍රන්ථිය ඕනම කෙනෙක්ගේ සාමාන්‍ය ප්‍රමාණයට වැඩි ඉදිමුනොත් ඒකට තියෙනවා විශේෂ රුධිර පරීක්ෂණයක්. අන්නේ රුධිර පරීක්ෂණය කරලා බලන්න ඕනේ මේක පිළිකාමය තත්වයක්ද එහෙම නැත්නම් පිළිකාමය නොවන තත්වයක්ද කියලා. එම පරීක්ෂණය තමයි මේ PSA කියන PSA කියන පරීක්ෂණය. යම්කිසි වේදමක් යන පරීක්ෂණයක්. අද කාලේ මම හිතන්නේ රුපියල් 6000ක් පමණ වේදමක් යන පරීක්ෂණයක්. ඉතින් මේ අර වෛද්‍යවරයා දීපු පරීක්ෂණ ටික කරගෙන නිමල් යනවා නැවතත් අර අන්තිමට හම්බෙච්ච වෛද්‍යවරයා මුණ ගැහෙන්න. ඉතින් එම වෛද්‍යරය එතෙන්දි පැහැදිලි කරලා දෙනවා ඔයාගේ මේ පුරස්ත ග්‍රන්ථිය කියන එකේ යම් සිදිමීමක් තියෙනවා, අපි මේක තවදුරටත් පරීක්ෂා කරන්න අවශ්‍යයි කියලා. දැන් මෙයා හම්බුනේ සාමාන්‍ය වෛද්‍යවරේ. එතකොට එම වෛද්‍යවරයා ඊළඟට මොකද කරන්නේ? මේක යොමු කරනවා මෙයාව ඒ සම්බන්ධ ශල්‍ය වෛද්‍යවරයෙක් ළඟට. සාමාන්‍යයෙන් පුරස්ත ග්‍රන්ථිය පිළිකාවක් ඇති වුණාම අපි ගොඩක් වෙලාවට යන්නේ සාමාන්‍ය ශල්‍ය වෛද්‍යරය ගාවට. අපි කියන්නේ මේ ජෙනරල් සර්ජන් කෙනෙක් ගාවට තමයි යන්නේ. ඉතින් මේ මෙතෙන්දී මේ ශල්‍ය වෛද්‍යවරය ගාවට ගියාම එතුමාත් යම්කිසි පරීක්ෂණවලට මේ නිමල්ව ලක් කරනවා. ඉතින් විශේෂයෙන්ම පුරස්ත ග්‍රන්ථිය ආශ්‍රිතව තියෙන රෝගවලදී මේ ගුද මාර්ගය තුලින් අපිට පුරස්ත ග්‍රන්ථිය නිරීක්ෂණය මේ බලන්න පුළුවන්. ඒකෙදි කරන්නේ ගොඩක් වෙලාවට මේ PR
කියලා පරීක්ෂණයක් තියෙනවා. විශේෂයෙන්ම කරන්නේ කුදමාර්ගය තුලින් අපිට ග්ලව්ස් දාලා වෛද්‍යරට පුළුවන් ඇඟිල්ලක් දාලා බලන්න මේ පුරස්සගන්තිය ඉදිමිලාද, ඒකේ තත්වය කොහොමද කියලා. තත්වය කියලා කියන්නේ පුරස්සගන්තිය පිළිකාවක් තියෙනකොට ඒ කුදමාර්ගය තුලින් ඇඟිල්ල දාලා කරන පරීක්ෂණය PR පරීක්ෂණයෙන් අපිට කියන්න පුළුවන් මේක හයියට තියෙනවා නම් මේ පිළිකාමේ තත්වයකටද තියෙන්නේ, එහෙම නැත්නම් මේක සොෆ්ට් නම් පිළිකාමේ නොවන තත්වයක්. දැන් මේ වගේ අදහසක් ගන්න පුළුවන්. ඒකේ ගැටිති තියෙනවනේ ඒකත් අඳුර ගන්න පුළුවන්. මේ PR පරීක්ෂණය මාගේ සරල පරීක්ෂණයක්. ඉතින් මේ ශල්‍ය වෛද්‍යරය එහෙම පරීක්ෂණ සිද්ධ කරනවා. සිද්ධ කරලා එයාට අර PSA පරීක්ෂණය වාර්තාව බලනවා. මේ PSA පරීක්ෂණය අතවශයෙන් බලනකොට පේනවා එයාගේ PSA වාර්තාව ගොඩාක් වැඩි. එතකොට අන්න එතෙන්දී නිගමනයකට එනවා මෙයාට තියෙන්නේ මේ පුරස්සගන්තියේ පිළිකාමය තත්වයක් කියලා. ඉතින් දැන් මේ නිවලට මේ තියෙන රෝගී තත්ත්වය දැන් අඳුරගෙන තියෙන්නේ. මොකද්ද මේ පුරස්සගන්තියේ පිළිකාව. දැන් මේක අඳුරගත්තට පස්සේ එතනින් එහාට කරන්නේ මොනවද කියන එක අපි බලමු. ඉතින් මේ ශල්‍ය වෛද්‍යරයා නිවලට යෝජනා කරනවා මේකෙදි මෙන්න මේ වගේ දේවල් කරන්න ඕනේ මේ පුරස්සගන්තියේ පිළිකාවක් ආවහම කියලා. ඉතින් එතෙන්දී නිර්දේශ කරන එක දෙයක් තමයි මේ පිරිමි කෙනෙක්ගේ මේ කෝෂ අයින් කරන එක. මොකද මේ කෝෂ දෙක අයින් කරන්න වෙනවා. මේ කෝෂ දෙකේ යම් බලපෑමක් එනවා. ඒකෙන් හදන හෝමෝන්ස් නිසා මේ පිළිකාව වර්ධනය වෙන්න හේතු වෙනවා. වර්ධනය වැඩි වෙන්න හේතු වෙනවා. ඉතින් ඒකෙදි මේ කෝෂ දෙක අයින් කරන්න ඕනේ කියලා යෝජනා කරනවා. හැබැයි මෙතෙන්දි මොකද වෙන්නේ, මෙහෙම යෝජනාවක් කරපු ගමන්ම පිරිමි කෙනෙක් බොහොම කලබලයටපත් වෙනවා. බොහොම පැකිලීමකට, බොහොම ඒක කරන්නේ නැතුව ඉන්න තමයි උත්සාහ කරන්නේ ගොඩක් වෙලාවට. ඉතින් නිමල්ට මේක කිව්වට එයා ඒක කරන්න අකමැති වෙනවා. මොකද එයා ගෙදර අයට ගිහිලා කතා කරාම කියනවා නෑ ඕක කරන්න එපා. ඕකට අපි වෙන මේ ප්‍රතිකාරයක් කරලා බලමු කියලා අර ශල්‍ය වෛද්‍යවරයා මගහැරිනවා. මගහැරලා මොකද කරන්නේ, එයා යනවා මේ විකල්ප ප්‍රතිකාර හොයාගෙන යනවා. මේකදී සාමාන්‍යයෙන් අපි කවදත් දකින දෙයක් පිළිකාමේ තත්වයක් කියපු ගමම්ම අර නිවැරදි පාරේ යන්නේ නැහැ ගොඩක් අය. හුඟක් වෙලාවට යන්නේ විකල්ප ප්‍රතිකාර හොයාගෙන. ඉතින් නිමලුත් යනවා විකල්ප ප්‍රතිකාර හොයාගෙන. ඊට පස්සේ එයා වෛද්‍යවරු ගණනාවක් දිවයිනේ ඉන්න හම්බ වෙනවා මේ පිළිකා වලට හොඳයි කියන විකල්ප වෛද්‍යවරු. මොකද සුසුකම්ලත් බටහිර වෛද්‍යවරු නෙමෙයි. නමුත් එයා හම්බ වෙනවා වෙනත් විකල්ප ප්‍රතිකාර කරන වෛද්‍යවරු හම්බ වෙනවා. හම්බලා ප්‍රතිකාර කරගෙන යනවා. ඉතින් මෙහෙම ප්‍රතිකාර කරගෙන යනකොට මොකද්ද සිද්ධ වෙන්නේ, එයාට එයාගේ යම් කිසි රෝග ලක්ෂණත් ඉතින් ටික තියෙනවා. මේ සම්පූර්ණයෙන්ම රෝග ලක්ෂණ නැතුව යන්නේ නැහැ. රෝග ලක්ෂණ තියෙන ගමන් මෙයා ඒකත් එක්ක ජීවත් වෙන්න හුරු වෙනවා. ඔහොම යනකොට මෙයාට මොකද්ද සිද්ධ වෙන්නේ, මේ කොන් දෙකැක්කුමක් එන්න පටන් ගන්නවා. කොන් දෙකැක්කුම පටන් ගත්තාමත් මොකද්ද කරන්නේ, අර විකල්ප ප්‍රතිකාර කරන අයම ඒකටත් යම් යම් දේවල් බෙහෙත් වර්ග, යම් කිසි ආලේපන වර්ග, යම් කිසි මසාජ් වර්ග, ඒ වගේ දේවල් ලබා දෙනවා, ප්‍රතිකාර ලබා දෙනවා. නමුත් මොකද සිද්ධ වෙන්නේ, මේ ප්‍රතිකාර කරද්දිත් මෙයාගේ කොන්දේ අමාරු එන්න 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 වැඩි වෙලා අන්තිමට මොකද සිද්ධ වෙන්නේ, එයාට එකපාරටම මේ කකුල් දෙක පණ නැතුව යන තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් මෙතෙන්දී නිමලට ආයෙත් මතක් වෙනවා මේ ආයේ මේ රෝගයට මේ බටහිර වෛද්‍ය ප්‍රතිකාර පැත්තට යොමු වෙන්න ඕනේ කියන අදහස නැවතත් එයාගේ හිතවතුන්, එයාගේ පවුලේ ඉන්න කට්ටිය නැවතත් යෝජනා කරනවා. යෝජනා කළාට පස්සේ මොකද වෙන්නේ, මෙයා නැවතත් ඊට පස්සේ නැවයි තියෙන වාර්තාත් නැවත අරගෙන අර කියපු දේවල් කරෙත් නැහැ. ඊළඟට මොකද කරන්නේ, නැවතත් දැන් අර කලින් කියපු ශල්‍ය වෛද්‍යවරයා ගාවට යන්නත් බයයි. ඉතින් මොකද බණී කියලා. එතකොට එයා මොකද කරන්නේ, වෙනත් වෛද්‍යවරයෙක් නැවත හම්බ වෙනවා. වෙනත් ශල්‍ය වෛද්‍යවරයෙක් නැවත හම්බ වෙනවා, ගිහිල්ලා මෙම රෝගයට ප්‍රතිකාර ගන්න. එතෙන්දි මේ කොන්ද කැක්කුම ගැන කියනකොට මොකද කරන්නේ, දැන් මේ වෛද්‍යවරයාට මේක තේරෙනව මොකද්ද වෙලා තියෙන්නේ කියලා. වෛද්‍යවරයා නිර්දේශ කරනවා නැවතත් පරීක්ෂණ වගේ. ඒ පරීක්ෂණ තමයි මේ කොන්ද ඉස්රේ එකක් ගන්න ඕනේ. කොන්දේ අස්ථි පද්ධතිය සම්බන්ධ ඉස්රේ එකක් ගන්න ඕනේ. සහ යම් යම් රුධිර පරීක්ෂණ වගේ කරන්න ඕනේ කියන්නේ. ඉතින් කොහොම හරි මේ පරීක්ෂණ කරනවා. කළාට පස්සේ මොකද වෙන්නේ, මේ ඉස්රේ එක බැලුවට පස්සේ පේනවා මෙයාගේ මේ පිළිකාමේ තත්වය දැන් මොකද්ද වෙලා තියෙන්නේ, මේ අස්ථි පද්ධතියට ගිහිල්ලා කොන්දේ. ඒ තුනටි ආස්තිව තියෙන අස්ථි පද්ධතියට ගිහිල්ලා, අස්ථි පද්ධතියට ගිහිල්ලා මේ අස්ථි ඔක්කොම දිරලා ගිහිල්ලා, දිරලා ගිහිල්ලා මොකද වෙන්නේ, මේ අස්ථි දිරලා ගියාම අර අස්ථි යම්කිසි පිපිරීමට ලක් වෙලා, තෙරපුමකට ලක් වෙලා දැන් වෙලා තියෙන්නේ මෙයාගේ ස්නායු පද්ධතිය තෙරපීමකට ලක් වෙලා. එතකොට මේ
රෝගී තත්ත්වයේ උස්සන්න වුණාම මේ අස්ථිවලට පිළිකාව පැතිරුණාම මොකද වෙන්නේ? මේ රෝගියා සම්පූර්ණයෙන් ඉනෙන් පහළ පණ නැති වෙලා පැරලයිස් වෙන්න පුළුවන් අංශභාග රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දි වැදගත් දේ තමයි මේ පුරස්සගන්තිය කියන්නේ විශේෂයෙන්ම පුරස්සගන්තිය හා සම්බන්ධ පුරස්සගන්තිය වටේ තියෙන රුධිර නාල ඇත්ත වශයෙන්ම කොඳු ඇට පෙළිය හා සම්බන්ධයි. එතකොට පුරස්සගන්තිය පිළිකාවක් ඇති වුණාම ඉක්මනටම කොඳු ඇටවලට මේ පිළිකාව පැතිරෙන්න පුළුවන්. පිළිකාව පැතිරෙන ක්‍රම තුනක් තියෙනවා මම කලිනුත් කියලා දෙනවා. එකක් තමයි රුධිර වාහිනී හරහා පැතිරෙන්න පුළුවන්. වසා නාල හරහා පැතිරෙන්න පුළුවන්. එම ස්ථානයේ පැතිරෙන්න පුළුවන්. ඉතින් මෙම ක්‍රම තුනටම මෙම පුරස්සගන්තිය පිළිකාව පැතිරෙනවා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? මේ නිමල්ගේ රෝගය උත්සන්න වෙලා ඉවරයි. ඉතින් පුරස්සගන්තියේ පිළිකාව උත්සන්න වුණාට පස්සේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද දැන් අවසාන අවස්ථාවට ඇවිල්ලා තියෙන්නේ. අපි එකට කියනවා ඇඩ්වාන්ස් ස්ටේජ්, එහෙම නැත්නම් එන්ඩ් ස්ටේජ් එකේ තියෙන්නේ මේ පිළිකාව. එතකොට මේ පිළිකාවට දන්න ප්‍රතිකාර මොනවා කළත්, ඔපරේෂන් එකක් කරත්, විකිරණ ප්‍රතිකාරය කළත්, ඉන්ජෙක්ෂන්ස් වර්ග දුන්නත් සාර්ථක සුවයක් ගන්න බෑ. මොකද දැන් පැතිරලා ඉවරයි සිරුර පුරා. එතකොට මේ පුරස්සගන්ති පිළිකාව වෙනත් ශරීර ස්ථානවලට පැතිරෙන්න පුළුවන්, වෙනත් අවයවවලට පැතිරෙන්න පුළුවන්. විශේෂයෙන්ම අක්මාවට යන්න පුළුවන්, ඒ වගේම පෙනහළු වලට යන්න පුළුවන්, මොළයට යන්න පුළුවන්. මුළු සිරුර පුරාම දැන් මේක පැතිරිලා ඉතාම දුක්ඛදායක විදිහට රෝගියාගේ ජීවිතය අවසන් වෙනවා මේ පුරස්සගන්ති පිළිකාව නිසා. ඉතින් අන්තිමට නිමල්ට සිද්ධ වුණෙත් ඒ දේ තමයි. ඔහු අද ජීවතුන් අතර නෑ නම් ඔහුට ඉතාම දුක් විඳින්න සිද්ධ වුණා. එයාට ඇවිද ගන්න බැරි වුණා, අන්තිමට ඔත්පල වුණා. මොකද ස්නායු පද්ධතිය අකර්මණ්‍ය වුණා මේ පිළිකාව නිසා. ශරීරයේ සියලු තැන්වලට මේක පැතිරුණා. ඉතින් අන්තිමට බොහොම සිහි විසඤ්ඤ තත්ත්වයට පත් වෙලා ඉතාම දුක් විඳලා නිමල් මිය ගියා. ඉතින් මේකේ දැනගන්න ඕන දේ තමයි විශේෂයෙන්ම මේ පරීක්ෂණ වලට ලක් වෙන්න කිව්වොත් මේ රෝගයක් අඳුරගන්න මේක තමන්ගේ සමහර විට මුදල් හදලා නැති වෙන්න පුළුවන්. නමුත් අපි දන්නවා ගොඩක් අය අනවශ්‍ය දේවල් වල ගොඩක් වියදම් කරනවා. විශේෂයෙන්ම මේ මත්පැන් වලට, විශේෂයෙන්ම ඇඳුම් පැළඳුම් වලට, විශේෂයෙන්ම ඔය බාහිර වෙනත් රූපලාවන්‍ය වැඩ වලට වියදම් කරනවා. නමුත් තමන්ගේ රෝගයට සමහරුන් වියදම් කරන්නේ නැහැ. ඉතින් මෙතෙන්දි ඉගෙන ගන්න ඕන දේ තමයි වෛද්‍යවරයෙන් නිර්දේශ කළොත් අහවල් දේ කරන්න, අහවල් පරීක්ෂණය කරන්න, අහවල් ශල්‍යකර්මය කරන්න කියලා කිව්වොත් ඒක පිළිපදින්න ඕනේ. නැත්තම් ජීවිතේම ඉවරයි. එහෙම තමයි අද ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම පිළිකාවල්. ඔන්නෝක තමයි తත්වය. ඉතින් මේකෙදි මේ බටහිර වෛද්‍ය විද්‍යාව ඇරුණාම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර, එහෙම නැත්තම් පාරම්පරික දේශීය වෛද්‍ය ප්‍රතිකාර තියෙනවද කියලා අපි බැලුවොත් අත වශයෙන්ම පිළිකා වර්ගවලට, මේ පුරස්සගන්තිය පිළිකාව පමණක් නොවේ, පිළිකා වර්ගවලට බටහිර වෛද්‍ය විද්‍යාවේ තමයි ගොඩාක් දුරට සාර්ථක ප්‍රතිකාර තියෙන්නේ. අපි දන්න විදිහට, මම දන්න විදිහට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර, එහෙම නැත්නම් පාරම්පරික දේශීය වෛද්‍ය ප්‍රතිකාර තියෙනවා පිළිකාමේ නොවන තත්ත්වවලට. නමුත් නියම පිළිකාමේ තත්ත්වයක් සමනය කරන්න බෑ ඒ ප්‍රතිකාර ක්‍රමවලින්. ඉතින් මේ දිවෙන පුරා විසිරලා ඉන්නවා මේවට බෙහෙත් කරනවා කියන වෛද්‍යවරු. ගොඩාක් වෙලාවට ඒ වගේ අය කරන්නේ මොකද්ද? මේ ගංජා මිශ්‍ර බෙහෙත්, එහෙම නැත්නම් අබින් මිශ්‍ර බෙහෙත් දෙනවා මෙම රෝගීන්ට. මෙම රෝගීන් ගිහිල්ලා ඒ බෙහෙත් ටිකක් බීපු ගාමම රෝගියාට යම්කිසි සිරුරට පහසුවක් වගේ දැනෙනවා අර අබින් සහ ගංජා නිසා. නමුත් මේ ඇත්ත වශයෙන් පිළිකාමය ශෛලයක් විනාශ කරන්න තරම් ප්‍රබල ඖෂධයක් නැහැ එම ප්‍රතිකාරවල. ඉතින් ඒක නිසා කවුරුත් මේ මුලාය වැටෙන්න එපා ඒ වගේ ප්‍රතිකාර පස්සේ ගිහිල්ලා. විශේෂයෙන්ම පිළිකා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් කියන දේ තමයි පිළිපදින්න ඕනේ මෙතෙන්දි. නැත්තම් තමන්ගේ ජීවිතේ කෙටි වෙනවා. අපි දන්නවා ගොඩක් පිළිකාවල ජීවිතේ කෙටි තමයි, බරපතල පිළිකාවල. නමුත් ඊටත් වඩා කෙටි වෙනවා හරි පාරට නොවැටුවොත්. ඉතින් අදත් මම සමගන්න අමරණ මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා චැනල් එකේ නැවතත් අලුත් දෙයක් සමග මුණ ගැහෙමු.